විශේෂයෙන්ම එක පැත්තකට ජිනීව මානව හිමිකම් කොමිසම පැවැත්වෙන අවස්ථාවේ එහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳවත් කරුණු ඉදිරිපත් වෙන බව ප්‍රකාශ වුණා. එනිසා අපේ රජය පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් ඇතිව විශ්වාසවන්තව රටේ ජනතාව ගැන කෙසේ වුවත් ජාත්‍යන්තර ඉදිරියේ පෙනී සිටීමේදී මීට වඩා බුද්ධිමත්ව සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් මුහුණ දිය යුතුයි කියලයි මං විශ්වාස කරන්නේ. මොකද ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම දිගින් දිගටම අපිව හඹා එන බවක් අප දන්නවා. ඒ කෙසේ වුණත් ඒකට තව තවත් ආයුධ සැපයීම අපේ රටේ යුතුකම නෙවෙයි. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල මත ඉදිරිපත් වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ ප්‍රශ්න යටපත් කිරීමට උත්සාහ කළාසේ උත්සාහ කරනවා වගේ ජාත්‍යන්තර ප්‍රශ්න වලදී මීට වඩා ප්‍රබලව ගැඹුරුව කල්පනා කරමින් මුහුණ දිය යුතුයි, පැහැදිලිව පිළිතුරු දිය යුතුයි. ඒ නිසා එක පැත්තකට රටේ ජනතාව අතර ප්‍රශ්න ගණනාවක් තිබෙනවා, ගොවියන්ට ප්‍රශ්නයක් තිබෙනවා, ගුරුවරුන්ට ප්‍රශ්නයක් තිබෙනවා, ධීවරයින්ට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න රාශියක් පෙළ ගැහිලා තියෙද්දී ජාත්‍යන්තර වශයෙන් තිබෙන ප්‍රශ්න ඊට වඩා ප්‍රබලයි. ඒ ප්‍රශ්නවලට මීට වඩා සංවිධානාත්මකව සාකච්ඡා කරමින් මීට වඩා ප්‍රබල ලෙස ජාත්‍යන්තරය පිළිබඳ විශේෂඥ ඉන්න අපේ රට ඇතුළේ සිටිනවා. මේ අතරේ ඔවුන් ඒක රාශි කරගෙන සාකච්ඡා කළයි මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න තිබුණේ. නමුත් එහෙම අවස්ථාවක් එහෙම සූදානම් වීමක් තිබුණා කියලා මා විශ්වාස කරන්නේ නැහැ. මේ රටේ ප්‍රශ්නවලට පෙනී සිටින ආකාරයටම ජාත්‍යන්තර ප්‍රශ්නවලටත් පෙනී සිටීමට කටයුතු කිරීම නිසා අනාගතයේ අපිට මීට වඩා බරපතල ප්‍රශ්නවලට මුහුණ පාන්න සිදු වේවි. විශේෂයෙන්ම පාස්කු ප්‍රශ්නය පිළිබඳවත් මම සඳහන් කළේ මේ වෙනකොට ජාත්‍යන්තරව එකී ප්‍රශ්නයත් ප්‍රබලව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතනදී විශේෂයෙන්ම මධ්‍යස්ථව බැලීමේදී ඔවුන් ඉල්ලා සිටින්නේ අපිට යුක්තිය ඉෂ්ට කරන්න කියන කාරණයයි. දැන් අපිටත් අපේ වර එක දළදා මාලිගාවට පහර දුන්නා, ජයශ්‍රී මහබෝධීන්ට වහන්සේට පහර දුන්නා, ඒ වගේම ස්වාමින් වහන්සේලා 30 ගණනක් එක තැන එක මොහොතේ ඝාතනය කළා. නමුත් අපි වෙනුවෙන් ලෝකෙ මතයක් ගොඩනැගුණේ නැහැ එවැනි අපරාධ ප්‍රශ්නවලදී. මෙහිදී ලෝකේ විශේෂයෙන්ම කතෝලික රටවල් මේ ප්‍රශ්නේදී බොහොම සක්‍රියව ඉදිරිපත් වේවි. ඒ නිසා පැහැදිලිව විදේශ ප්‍රතිපත්තියක් ඇතිව කටයුතු කිරීමට රජය වග බලා ගත යුතුයි කියන මතයකයි මා සිටින්නේ. ඔව්, ඇත්ත වශයෙන්ම දැනට මට ලැබිලා තියෙන මාධ්‍ය වාර්තා අනුව ඒ චෝදනාව එතන නැගෙනවා. ඒ චෝදනාව රට ඇතුලේ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වතිකානුව තුළිනුත් ඒ චෝදනාව සිදුවෙයි. ඒ නිසා මේවා මේ වෙනත් පුංචි ප්‍රශ්න හැටියට සලකලා මොහොකින් හරි උත්තරයක් දීලා මිදිලා ගිහිල්ලා අපිව රවට්ටනෝ වගේ මේ ප්‍රශ්නෙත් පාවිච්චි කරන්න එපා. මීට වඩා වගකීමක් ඇතිව මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැත්නම් මේ රටේ ජනතාවයි මේ හැම ප්‍රශ්නයකින්ම අන්තිමට කරදර දුක් වේදනා වලට මුහුණ දෙන්නේ. විශේෂයෙන්ම පාස්කු ප්‍රශ්නේදී අපට පැහැදිලිව පේන ජනමාධ්‍ය හරහා කරන කතාවලදී ඔවුන් ඉල්ලා සිටින්නේ මේ ඝාතනය සිදු කළේ කවුද, කරුණා කරලා අපට ඒක කියන්න, යුක්තිය අපට ඉෂ්ට කරන්න. ඊට වඩා දෙයක් ඔවුන් ඉල්ලන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නට රජය පැහැදිලි පිළිතුරක් දීලා ඒ ප්‍රශ්නය අධිකරණයට අරන් ගිහිල්ලා අධිකරණයේ විශේෂ අධිකරණයක් පිහිටවූ බව අපි දන්නවා. නමුත් ඒකත් මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ විරෝධය නැගිටින කොටයි ඒකත් ලේස්ති වුණේ. ඒ නිසා මේවා කලින් පොඩ්ඩක් මේ රටේ උගතුන් බුද්ධිමතුන් විද්වතුන් සමග සාකච්ඡා කළා. රටක් හැටියට ජාතියක් හැටියට අපි මේ ප්‍රශ්න ඉදිරියේ මුහුණ දෙමු කියන පණිවිඩේ රජයට විශේෂයෙන්ම දිය යුතුව තිබෙනවා. සාධාරණයිද අසාධාරණයිද වංශ කොහොමද කියලා.
ගහක් යට ඉන්නව නම් සෙවණක් තිබිය යුතුයි. බෞද්ධ අපට කෙසේ වුවත් කතෝලික ජනතාව වෙනුවෙන් කතෝලික ජනතාව අතර 200 ගණනක් ඝාතනය වුණා පාස්කු ප්‍රහාරයෙන්. ඒ නිසා වුණට සෙවණක් වීම ඔහු මියදුනත් ඒ අසාධාරණයක් වුණා මගේ ආගමේ මිනිස්සු කියලා කල්පනා කරලා ඒ ඉල්ලීම කරන්නේ. ඔහු සෙවණක් වෙන්න හදනවා මියදුණු අයටත් යුක්තිය ඉෂ්ට කරපං සාධාරණත්වය ඉෂ්ට කරපං කියලා කියන්නේ. දැන් අපට අපේ ජයශ්‍රී මහා බෝධියට අපේ දළදා වහන්සේට අපේ ස්වාමීන් වහන්සේලා ඝාතනය කරාම ඒක කතා කරන්න කවුරුත් හිටියේ නැහැ හරියට. ඒ මේ වගේම ප්‍රශ්න යටපත් කළා ඒක ඉවර කළා දැම්මා. ඊට පස්සේ දැන් අර ස්වාමීන් වහන්සේලා ඝාතනය කරපු එකේදී තුවාල ලැබූ ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් දාලා තිනු. ඒකත් දැන් අවුරුදු කීයකට පස්සේද? ඒත් ඒ ස්වාමීන් වහන්සේ රජයක් හැටියට රජ කිසිම රජයක් ඒක සිද්ධ කරේ නැහැ. ඒ ප්‍රහාරයට සම්බන්ධ අය අපේ රටේ දේශපාලන ශාස්ත්‍රය තුලින් ඇවිල්ලා මෙති ඇමතිකම් දරලා කටයුතු කළා. ඉතින් මේ අයුක්තිය අසාධාරණේ අපටත් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා කොතනින් හරි කොහෙන් හරි මේ රටේ ජනතාවට යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ට විය යුතුයි කියන පණිවිඩේ රජයට දිය යුතුව තිබෙනවා. මට ප්‍රශ්න විසඳන්න පුළුවන් කමන්නේ එක කතෝලික ජනතාවගේ ප්‍රශ්නයක්, ආදිලතුමාගේ ප්‍රශ්නයක්. නමුත් ඒ කියන කීම, ඒ ඉල්ලන ඉල්ලීම සාධාරණයි. යුක්තිය ඉෂ්ට කරන්න කියලා තියෙන කවුද මේ අහිංසක මිනිසුන් පූජාවට සම්බන්ධ වෙලා සිටි ඝාතනය කළේ? කෝ ඒ කරුණු හෙව්වද? ඔවුන්ට චෝදනා ඉදිරිපත් කළාද? ඔවුන් අධිකරණයට රැගෙන ගිහිල්ලා ඇයි දඬුවම් දුන්නේ නැත්තේ? ඇයි දඬුවම් නොදෙන්නේ කියන ප්‍රශ්නේ අහන්නේ. ඉතින් ඒක සාධාරණ ප්‍රශ්නයක්. හෙට අපට අපේ විහාරස්ථානයකට පහර දෙන්න පුළුවන්. එහෙම වුණොත් නම් කවුරුවත් නෑ හොයන්න. කතා කරන්න කෙනෙකුත් නෑ. ඒක පැහැදිලිව කියන්න ඕන. ඒ ඉන්න ස්වාමීන් වහන්සේ තනියම අඬයි ඕන. ඔව් ඉතින් මෙතනදී විශේෂයෙන්ම අදෙයියේ නෙවෙයි ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ ශ්‍රී ලංකාවට දිගින් දිගටම චෝදනා ඉදිරිපත් වෙමින් තිබෙනවා. නමුත් ඒ අතර පසුගිය යහපාල රජයේ යටතේ ඒ චෝදනා පිළිගනිමින් අපිව අනාථ අසරණ තත්වයකට පත් කරා. ඒ කියන්නේ මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට, දේශපාලන නායකයෙකුට පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් නැහැ. කිසිම පැහැදිලි ප්‍රතිපත්තියක් නැහැ. විදේශ ප්‍රතිපත්තියක් ඇතුව කටයුතු කළේ දිවංගත සිරිමාව බණ්ඩාරනායක මැතිණිය සහ ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමතිතුමා පමණයි. ඒ පැහැදිලිව සූදානම් වුණා හැම අවස්ථාවක මෙවැනි ප්‍රශ්න ඇති වෙනකොට. අද එහෙම සූදානමක් මට පේන්නේ නැහැ. පසුගිය යහපාල රජයට කරේ පාවාදීම් පමණයි.